පිලිපීන නෞකාවක් සහ චීන නෞකාවක් එකිනෙක ගැටීමෙන් ඇතිවුණු තත්ත්වය තවදුරටත් උණුසුම්කාරී තත්ත්වයක් බවට පත්වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම දූපත ආශ්‍රිතව දකුණු චීන මුහුදේදී මෙලෙස බීජිං වෙරළතීර ආරක්ෂක නෞකාවක් සහ පිලිපීන නෞකාවක් එකිනෙක ගැටීම සිදුව තිබුණා. බීජිං පරිපාලනය විසින් ප්‍රකාශ කරනු ලබන්නේ දකුණු චීන මුහුදට මෙම ඇතුළත් වීම බරපතල ආකාරයේ නීති උල්ලංඝනය කිරීමක් බවයි. එවගේම පිලිපීනයේද ජාත්‍යන්තර නීති රීති උල්ලංඝනය කරමින් මෙලෙස ගමන් කර තිබෙන බවට උන් චෝදනා එල්ල කරනවා. චීනය විසින් මේ ආකාරයේ වෙරළ ආරක්ෂක නෞකාවන් සහ නිරීක්ෂණ බෝට්ටු යොදා ගනිමින් ඔවුන්ගේ භූමිය නැත්නම් ඔවුන්ගේ සාගර කලාපය ආශ්‍රිතව පවතිනා වූ නෞකා පිළිබඳ දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම මේ වන විට චීනය සහ පිලිපීනය අතර උණුසුම්කාරී සංවාදයක් මේ ඔස්සේ ඇතිවෙමින් පවතිනවා. බීජිං පරිපාලනය ප්‍රකාශ කරනවා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පිලිපීන් රිප්ලෙන්ච්මන්ට් ෂිප් ඉග්නෝඩ් මෙනි සෝල්මන් වෝනින්ස් ෆ්‍රොම් ද චයිනීස් සයිඩ්. චීනය විසින් ලබා දුන්නු අනතුරු ඇගවීමේ නිවේදන කිහිපයක්ම පිලිපීනය විසින් කිසිදු ආකාරයකින් තැකීමකට නොකර ගමන් කර තිබෙන බව. It approached the Chinese vessel in an unprofessional way, resulting in a collision. එම ප්‍රතිචාර කිසිවකට ප්‍රතිචාර නොදැක්වීම නිසාවෙන් මේ ආකාරයෙන් එකිනෙක ගැටීමක් සිදු වුණු බවයි චීනය නිවේදනය කර තිබෙන්නේ. ඒ අනුව චීන මුහුදට ඇතුළත් විශේෂම නන්ෂා දූපත් ආශ්‍රිත ප්‍රදේශයට පැමිණ මේ නීති විරෝධී ලෙස සිටීමට එරෙහිව දැඩිව ක්‍රියාත්මක වන බව චීනය දැඩිව අවධාරණය කර තිබෙනවා. මේ වෙද්දී චීන වෙරළාරක්ෂක බලකාය විසින් පිලිපීන නෞකාවේ බලය ලබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. මැනිලා නුවරින් ප්‍රකාශ කර තිබෙන්නේ චීන වෙරළාරක්ෂක බලකාය විසින් මෙනු පිලිපීනය විසින් ප්‍රකාශ කර තිබෙන්නේ චීනය ඉතාමත් ම්ලේච්ච ආකාරයෙන් හැසිරෙමින් පිලිපීන නෞකාවට ප්‍රතිචාර දක්වූ බවයි. ජනාධිපති ෆර්නන් මාකෝ සඳහන් කර තිබෙන්නේ වෙරි වොරිසම් ඉතාමත්ම අප්‍රසන්න ආකාරයකින් ක්‍රියාත්මක වීමක් සිදු වුණු බව ඔවුන් සඳහන් කර තිබෙනවා. චීනය යළිත් අවධාරණය කරන්නේ ඔවුන්ගේ නව වෙරළාරක්ෂක නීති රීතිවලට පටහැනිව මෙය ගමන් කළ බවයි. Better Uphold Order at Sea මුහුදේ ක්‍රියාත්මක වන නීති පිළිබඳ දැනුවත් වීම වඩාත් වැදගත් කියන කාරණය මේ වෙද්දී ප්‍රකාශ කර තිබෙනවා. චීන වෙරළාරක්ෂක බලකාය විසින් වෝටර් කැනොන්ස් එහෙම නැතිනම් කලතුවක්කු ප්‍රහාර පිලිපීන නෞකාවට එරෙහිව ක්‍රියාත්මක කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් පිලිපීනයේ කිසිවෙකුට තුවාල සිදුවී නැති බවට තමයි තොරතුරු වාර්තා වන්නේ. නමුත් මෙය ජාත්‍යන්තර මුහුදේ උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය කරන සිදුවීමක් බවට පත්ව තිබෙනවා. විශේෂයෙන්ම දකුණු චීන මුහුදේ අනුව වියට්නාමය, මැලේසියාව, බ්‍රූනෝයි කියන රාජ්‍යයන් බොහෝමයක් මේ මුහුදු තීරය ආශ්‍රිතව ගමනාන්තයන් යොදා ගනිමින් ගමන් කරමින් තිබෙනවා. විශේෂයෙන්ම චීනය මේ වෙද්දි පිලිපීනයත් සමග යම් ආකාරයකින් අර්බුදකාරී තැනකට යන්නේ අමරිකා එක්සත් ජනපදය පිලිපීනය සමගින් ඍජු සම්බන්ධතා පැවැත්වීමත් එක්කයි. වාර්තාවන තොරතුරුවලට අනුව ට්‍රිලියන ගණනක් මුදල් වියදම් කරමින් සුඛෝපභෝගී බෝට්ටු නෞකාවන් බොහෝමයක් මේ දකුණු චීන මුහුද හරහා ගමන් කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම තෙල් සහ ගෑස් සම්බන්ධයෙන් වුණු ප්‍රවාහන මාධ්‍යයන් බොහෝමයක් මේ ආශ්‍රිතව ගමන් කරනවා. දැන් මෙවැනි ආකාරයක උණුසුම්කාරී වාතාවරණයක් නිර්මාණය වීම තුළ එම ගමනාගමන කටයුතු වලටද යම් ආකාරයක අනතුරු ඇඟවීමක් මේ ඔස්සේ සිදු වනු ඇතී.